මේ වන විට අපේ රටේ ජනතාව ගත කරමින් ඉන්නේ දැඩි පීඩනකාරී ජීවිතයක්. මේ ජීවන රටාවත් එක්ක ඇතැම් මිනිසුන් මේ වන විට ම්ලේච්ඡත්වයට පත්වෙමින් තිබෙන ආකාරයක් පෙනෙන්නට තිබෙනවා. එය රටේ වත්මන් පීඩනකාරී ජීවන රටාවද එසේත් නැතිනම් නීතිය සම්බන්ධයෙන් ජනතාව තුළ ඇති බිය අඩුවීමක්ද නීතිය ක්‍රියාත්මක නොවීමේ තත්ත්වයක්ද එසේත් නැතිනම් වෙන යම් හෝ පාරිසරික බලපෑමක් කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳව අපට කියන්නට බැහැ. මේ ඇතැම් මිනිසුන්ගේ ම්ලේච්ඡ ක්‍රියාකාරී සිදුවීම් පිළිබඳව තොරතුරු වාර්තා කිරීමට පමණයි අපට හැකියාව තිබෙන්නේ. ගත වූ පැය 24ක පමණ කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම බරපතල ගණයේ අපරාධ රැසක් වාර්තා වී තිබෙනවා. පුද්ගලයන් කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීම් ඒ අතර ප්‍රධානයි. එක් සිදුවීමක් අපිට වාර්තා වෙන්නේ ඇඹිලිපිටිය, බෙංගමුව, තැන්නහේන, පුහුල්හේන් කඩවල ප්‍රදේශයේ. ඊයේ රාත්‍රී 9ට පමණ මේ ප්‍රදේශයේ නිවසකට කඩා වැදී මැර පිරිසක් නිවසයන්ට තියුණු ආයුධ වලින් පහර දී තිබෙනවා. මේ නිවසේ සිටි මව, පියා, පුතා සහ දියණිය යන සිව් දෙනා තියුණු ආයුධ වලින් කපා කොටා යතුරු පැදි වලින් පලා ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. 119 හදිසි දුරකථන අංකයට ලැබුණු පණිවිඩයකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් වහා මේ ස්ථානයට ගොස් තුවාලකරුවන් රෝහල් ගත කිරීමට කටයුතු කර තිබුණා. තුවාල ලැබුවන් අතරින් මවගේ සහ පුතාගේ තත්ත්වය බරපතල බැවින් ඔවුන් ඇඹිලිපිටිය මහ රෝහල වෙත මාරු කර යවන්නට මේ වන විට කටයුතු කර තිබෙනවා. මැරයින් තවමත් හඳුනාගෙන නැහැ. පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. තවත් මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු අපිට වාර්තා වන්නේ කලුතර උතුරු ප්‍රදේශයෙන්. කලුතර උතුරු ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරියක ලෙස කටයුතු කළ දෙදරු මවකගේ ගෙල කපා ඝාතනය කළ පුවතක් අපට වාර්තා වුණා. මෙම වෛද්‍යවරිය කලුතර උතුර කැලිඩෝ පාරේ පදිංචිව සිට ඇති බව සඳහන්. ප්‍රදේශයේ නිවසක් පිටුපස ඇයගේ ගෙල කපා ඝාතනය කර තිබූ අතර මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. තවත් මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ තොරතුරු අපට අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිස් මූලස්ථානයේ පැවසුවේ ඊයේ රාත්‍රී කාලයේදී අම්බලන්ගොඩ පොලිස් වසමේ හිරේවත්තු ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමකින් තුවා ලැබූ පුද්ගලයෙකු බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වී ඇති බවයි. මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් පමණ වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. මියගේ පුද්ගලයා සහ තවත් දෙදෙනෙකු මත්පැන් පානය කරමින් සිට ඇති අතර එම ස්ථානයට පැමිණි තවත් පුද්ගලයෙක් මත්පැන් පානය කරමින් සිටි තිදෙනා සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් ඇති වූ ගැටුමක් අතරතුර සිදු වූ පිහියනුමකින් අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. මේ තොරතුරු ගත වූ පැය 24ක පමණ කාලය තුළ අප වෙත වාර්තා වූ සහ පොලිසියට වාර්තා වූ අපරාධ ක්‍රියා කිහිපයක් පමණයි. මෙය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොදී අපරාධකරුවන්ට නීතියේ උපරිම දඬුවම් ලබා දීමටත් මෙවැනි අපරාධයන් යළි ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඊට හේතු සොයා බැලීමත් අත්‍යවශ්‍ය කරුණක් බව අප මතක් කර සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.